මගේ රත්තරන් පුතා මිය ගිය දවසේ උදෙත් මගේ අතින්ම කව්පියට 10ක් 15ක් කෑවා. ඒත් එදාම අපි කවුරුත් හීනකින්වත් නොහිතපු විදියට හැමෝම අතහැරලා සදහටම පුතා දෙනෙත් පියාගත්තා. මේකනම් අපිට අදහන්නත් බෑ යයි කොළඹ ඉසිපතන විද්‍යාලයේ ඉගෙනුම ලැබෙමින් සිටියේදී කොරෝනා අසාධනේ වී මිය ගිය පාසල් සිසුවාගේ පියාවන ප්‍රියදර්ශන ඉඹුල්ගල මහතා පැවසුවා. මෙලෙස කොරෝනා අසාධනේ වීමෙන් මිය ගොස් ඇත්තේ කොළඹ පහ පයිප් රෝඩ් අංක 199 26 හි පදිංචි දෙනයන සස්මිත දිල්තුෂා නිඹුල්ගල නැමැති 18වැනි කොළඹ ඉසිපතන විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටි පාසල් සිසුවෙකි. ඉකුත් 10වන දින මෙම සිසුවාට පෙන්눔 කළ රෝග ලක්ෂණ කිහිපයක් හේතුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරන ලද අතර එම වාර්තාවලට අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ප්‍රතිකාර සඳහා 14වැනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලැබමින් සිටියේදී 15වැනිදා මිය ගොස් තිබුණා. පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය කොළඹ ජාතික බෝවන රෝග විද්‍යාලයට शिक्षण रोहाले हदिसी मरण परीक्षक साम विनिसुरु पारिंद कोट्टुगोड महता पोलिसियेट नियोग कला ए अनुव कोलंब जातिक बोवन रोग विद्यायतनेट रगनेगे मृतदेह पिलिबंद पश्चात मरण परीक्षण एहि विशेषज्ञ अधिकरण वैद्य निलधारी एस डी चन्नपेरेरा महता विसिन 17वेनिदा सिदु करनु लबुवा तम वेडिमहल पुतुगे अभावे पिलिबंद अदहस पलकले पियावन प्रियदर्शन इंबुलगले महता तवदुरटत मेसेद किया सिटिया मगे पुताट पसुगिय 6वेनिदा उन गनुना पसु අපි 10වෙනිදා ඇන්ටිජන් පරීක්ෂාවක් කළා. එහිදී දැනගත්ත පුතාට කොරෝනා ආසාදනය වී ඇති බව. පසුව වෛද්‍ය උපදෙස් මත පුතා නිවසේ නිරෝධායනය වී සිටියා. මේ අතරේදී 14වෙනිදා පුතාට බඩේ දැවිල්ලක් ආවා. අප මේ පිළිබඳව පවුලේ වෛද්‍යවරයාට දැනුම් දුන්නට පස්සේ රෝහලකට රැගෙන යන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුව ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කරලා සාත්තුවට මම ළඟ නැවතුණා. ඒ අතරේදී තමයි පුතා මිය ගියේ. රෝහල් ගත කළ දවසේ ලේ පරීක්ෂාවක් කළා. 15වෙනිදා උදේ වෙනකොට පුතාට එන්න එන්නම අමාරු වුණා. එයාට ඔක්සිජන් දෙන තත්ත්වයට मगे पुता जीवित बेरगा बेरी दरुकुट मेवागे दुखकनम हिमी वेन्नटेप पुतागे जीवित नतिवीम महा अपराध अंतिम मोहत वन पुतागे वचन पिट उ अतिन तमय संज्ञा මට දැන් හිතෙනවා මගේ පුතා IDH එකට යවුවා නම් හොඳයි කියලා. එහෙම වුණා නම් මගේ පුතාව තව එක දවසක් හරි ජීවත් කරගන්න තිබුණා කියලාත් මට වෙලාවකට හිතෙනවා. ඒ දරුවා අධ්‍යාපනයේ ලැබපු ඉසිපතන විද්‍යාලයේ ඉහළ දස්කම් දැක්වූ කෙනෙක්. පාසලේ ඡායාරූපංශයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළා. බෞද්ධ සංගමේ ක්‍රියාකාරී සමාජිකයෙක් ලෙසත් ලියෝ සිංහ සමාජයේ උපසභාපතිවරයා ලෙසත් කටයුතු කළා. පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත් සහෝදර ශිෂ්‍යයන්ගෙත් හිත දිනාගෙන හිටිය මගේ දරුවා අවට හැම පාසලකම සිසුන් සමග සුහදව හිටියා. ඔහුගේ සමගැනීම මට නම් හිතා ගන්න බෑ. අපි හැමෝටම හීනයක් වගේ යයි පැවසුවා. ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවලට අනුව මියගිය සිසුවාගේ මරණය COVID-19 ආසාදනයේ වී පාදවල රුධිර නාලවල ලේ කැටි ගැසී පෙනහළුවල සිරවීම හේතුවෙන් වූ මරණයක් බවට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පසුගිය 17වැනිදා නිගමනය කළා. සිද්ධිය සම්බන්ධයෙන් නාරාහෙන්පිට පොලිසියේ පොලිස් සැරයන් රංජිත් ඇතුළු නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවුවා.